සුබ සන්ධ්‍යාවක්. ඔබේ කන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරකේ. මම මදුනිකා කරපුටුගල අදත් බුලින් අවධානය පුවත් සිරස්තල වෙත. එජාපයේ 40කට ඉදිරිපැය 48 තීරණාත්මකයි. උපාධි දහරීන්ට පුහුණුව දීම නැවැත්වීමේ තීරණය ගැන මැකෝ සමග සාකච්ඡාවට ආණ්ඩුව සූදානම්. පත්වීම් දීම ඡන්ද පොරොන්දුවක් නොව ජනපතිවරණ ප්‍රතිපත්තියේ තීරණයක්. ජනපති කියයි. බැදුම් කරේට සම්බන්ධ මහබැංකු නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගත්තා. නියෝජාධිපති හෙළි කරයි. කළුගල් කැණීම් කරන්න. එහෙත් පරිසරය උපරිමයෙන් සුරකින්න. අගමැතිගෙන් ඉල්ලීමක්. කොරෝනාව නිසා ඉතාලියේ පාසල් වැසෙද්දී කැලිෆෝනියාව හදිසි තත්ත්වයකට පත්වෙයි. බ්‍රසීලයට අධික වැස්ස 24ක් මරුට. ඉදිරි පැය 48 තුළ එක්සත් ජාතික පක්ෂ නායකයන් තීරණයකට එළඹෙන්නේ නැත්නම් 40කට ආසන්න පිරිසක් බරපතල තීන්දුවක් ගැනීමට සූදානම් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. මෙතර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ මැතිවරණයට ඉදිරිපත් වීමට සන්ධානයක් පිහිටුවන ලෙස නියෝජ්‍ය නායකවරයාට බහර දුන්නද අවසානයේ සිදුවැත්තේ වෙනම පක්ෂයක් නිර්මාණය කිරීම බවයි. එකිනෙකාට වෛර කර නොගෙන ගැටලු විසඳාගත යුතු බවයි ඒ මහතා පැවසුවේ. ඒ පක්ෂයේ ඉදිරිපත් කළ තිබෙන ව්‍යවස්ථාවත් අපේ පක්ෂ ව්‍යවස්ථාවටත් අනුකූලව අපි දෙපාර්ශ්ව අතරේ අවබෝධතා ගිවිසුමකට එළඹෙන්න. ඒ නිසා අවසාන තත්පරය දක්වාත් ආවේගශීලීව කටයුතු කළත් අපි පක්ෂයක් හැටියට බලන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට නොගැලපීම් ගලපා ගැනීම සඳහා තමයි මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අපි තීරණය කළා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරී කැමැත්ත අනුව අලියා ලකුණ යටතේ තරං කරන්නට අලියා ලකුණ යටතේ තරං කිරීමට දැන්ටම කටයුතු කරගෙන යනවා. අලියා ලකුණ සම්බන්ධව ප්‍රශ්නයක් නෑ අපිට. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ප්‍රශ්නයකුත් නෑ. මේ රටේ ජනතාව කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයකින් නව මූණුවරකින් ඉන්නේ. ජනතාව අපෙන් අහනවා පරණ මූණුවරින්ම අලියා ලකුණෙන් ආපම අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි එතන තියෙන්නේ. මැතිවරණ කොම සාරිස්ස දන්වලා තියෙනවා අපි තරං කරනවා කියලා. අපි නාම යෝජනා මණ්ඩල පත් කරලා තියෙනවා. ඒකම නාම යෝජනා කැඳවලා තියෙනවා. නාම යෝජනා මණ්ඩල එක්කව වෙලා තියෙනවා. අපි ඒකයි මේ කටයුතු කරගෙන යන්නේ. ඔබතුමාලට මේ බාධා කරන දැන් පිරිස් මේ රාජපක්ෂලත් එක්ක සම්බන්ධකම් තියනවා ඩීල් තියනවා කියලා කතා බහට ලක් වෙනවා. මොකද්ද මේ කාරණා? ජනතාව එහෙම කියනවා. අපිටත් එහෙම හිතෙනවා. එහෙම පාර්ශ්ව දෙකක් නැහැ. විවිධ මතවාදයන් තියෙනවා. තර්ක විතර්ක මැදින් නාම යෝජනා බාර දෙන කාල සීමා වෙනකොට ඕවා මොකක් හරි තීරණයක් කියේ. කවර පක්ෂයකින් වුණත් කවර කණ්ඩායමකින් ආවත් නිර්මාණශීලී හැකියාවන්ගෙන් පරිපූර්ණ ජව සම්පන්න තරුණ කණ්ඩායමක් මේ පක්ෂ දෙකෙන් පාර්ලිමේන්තුවට එයි. ඔයි කවුරු කවුරු ඉන්න අප්පුහාමිලාටත් එදාට තේරෙයි හොම්බ බිම ඇමුණාට පස්සේ අපි කරගත්ත විනාශය මොකද්ද කියලා. ඒ නිසා මම පැහැදිලිව කියනවා කරුණාකර ඉදිරිපැය 48 ඇතුළත මේ ප්‍රශ්නය මේ පක්ෂයේ නායකයින් දෙන්න විසින් විසඳගන්නේ නැත්නම් අපිට ඉතාමත්ම බරපතල තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අපිත් එක්ක මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් ඉන්නවා වෙනම වැඩ පිළිවෙලකට යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්ුණා. එක්සත් ජනතා නිදහස් සඳහන මහලේකම් නිල නිවසේදී. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රසක් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි මාධ්‍යවිත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ. පොදුජන පෙරමුණත් එක්ක අපි නිලවතේ සාකච්ඡා කරලා සම්දාන ලියාපදිංචි කළ ඒසියල් ඉවරයි. පොහොට්ටු ලකුණෙන් තමයි අනිවාර්යයෙන්ම තරම් කරන්නේ. දැන් තියෙන නාම යෝජනා අස්සම් කරන්න සහ ඊට අදාළ කටයුතු විතරයි. UNP අධික ආණ්ඩුව දන්න ඕන නම් එදා එනම් ජනාධිපතිවරණේ අපි සයිප් ප්‍රේමදාස උදව් කරනවා. අපි සයිප් ප්‍රේමදාස මහත්තයා උදව් කරේ නැහැනේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උදව් කරේ වමේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයේ ජයග්‍රහණය කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාගේ යටතේ ආණ්ඩුවක් හදන්න. අපි වැරද්දක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරලා ඒ කරපු වැරද්ද ආපහු ජීවිත කාලේ අපි ඉන්න කවදක්වත් කරන්න දෙන්නේ නැහැ. මේ රට අපේක්ෂා කරපු ප්‍රගතිශීලී කඳවුරේ ශක්තිමත්ම පක්ෂ දෙක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා ජනතාවගේ අපේක්ෂාවන් වැඩි වෙලා තියෙනවා. බලාපොරොත්තුන් වැඩි වෙලා තියෙනවා. අපිට ඒ වගකීම අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂ අරමුදය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා. UNP එකට විතරක් පුළුවන් හොඳ නාම ජනපත්යක් හදාගන්න. ඇයි ඒ? UNP එක තනියම ඊළඟට දුරකථනයකින් මම ඔබමතුමි කියන හමු වෙන එක නිසා කියලා දී. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පක්ෂ මාලේකම් ඉල්ලා අස්සලා හරි ගමන් නැහැ. පක්ෂ නායකත්ව දීලා හරි ගමන් නැහැ. අන්තිමටම දුරකථනයට සමන් දෙන්න සිද්ධ වෙලා තියෙනේ ඒගොල්ල. පෞගේ අවුරුදු පහම රට විනාශ කළා. රටේ සම්පූර්ණ අනාගතය අවසන් කරපු එකට ඉතින් පක්ෂයත් ඉවරලා යන්න තත්ත්වෙට තමයි දැන් පත් වෙලා තින්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 25ක් එක්සත් ජාතික පක්ෂයට කරපු විනාශය අද පළදීලා තියෙනවා මේ පක්ෂය ඇතුලේ. අජිත් ප්‍රේමදාස මහත්තයා ලංකාවේ ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකය වෙලා තමන්ගේ ආසනේ තමන්ගේ දිස්ත්‍රික්කේ පැවරදිච්ච එකම අපේක්ෂකයා. ඒක නිසා එතුමාගේ ආකර්ෂණය තමන්ගේ දිස්ත්‍රික්කෙම්ම තමන්ගේ ආසනවලින්ම නැති වෙලා තියෙන බව රටට දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් උඩ තමයි තන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විරෝධීව එකතු වෙනවා මිසක් සජිත්ට කැමැත්තෙන් එකතු වෙන බව පේන්නේ නැහැ. දැන් මෙච්චර කාල අසමගි වෙච්ච නිසානේ සමගි කියලා හැදුවේ. ඉතින් අසමගිච් එක පිළිගත් එකම ලොකු දෙයක්. මෙතර උපාධි දහරින්ට පත්වීම් ලබා දීම රජය හිතා මතාම ප්‍රමාද කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. මුළු රටම දැනගෙන හිටියා මාර්තු පාර්ලිමේන්තු විසිරුණොයි කියන කාරණාව. විසිරුවන්නට පෙර සෑම උපාධි දහරියෙකුටම ඒ රැකියා පත්වීම් ටික ලබා දෙනවා කියලා කිව්වා. දැන් මේකෙන්ම වෙනස තේරෙනවා. උපාධි දහරින් සම්පූර්ණ අනාථ භාවයට පත් කරලා තිබෙනවා මේ වර්තමාන රජය. පාර්ලිමේන්තු මැතිවරණයක් එන දිනේ දැන දැන, ඒ මොකද තමන්ම තමයි විසිරුවන්නේ, ඒ අය හොඳින් දන්නවා විසිරෙවන් පස්සේ ලබා දෙන පත්වීම් සියල්ලක්ම මැතිවරණ කොමසාරිස්වරයා අත්හිටවනවා. ඒක ඕන ලදරුවෙක් දන්න කාරණාව. විසිරුවන්නට දවස් දෙකකට පෙර ලිපි ටික යවන කොටසකකට හොඳින් දන්නවා මැතිවරණ කොමසාරිස්වරයා ඒව අත්හිටවනවායි. මං අහන්න කැමතියි බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන්, මෙච්චරම රජයේ අකාර්යක්ෂමද? සැකයක් ඇති වෙන්නේ නැද්ද මේ මැතිවරණ කාලෙදිම මේක කරපු එක? කෙසේ වුවද පත්වීම් ලබා දීම හා රාජ්‍ය සේවයට බඳවාගත් මෙම උපාධිධාරීන්ට පුහුණුව ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගත් තීරණය පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් තීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කෙරුණා. දේශපාලන පක්ෂපාත ජාති ආගම් කුල වර්ණ ලිංග ભેදවලින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා. මේක ඓතිහාසික සිද්ධියක්. ඒ කිසිසේත්ම ඉදිරි මැතිවරණයකට අදාළ වෙන කරුණක් නෙමෙයි. පසුගිය ජනාධිපති වර්ණයේ සඳහා දුන් ප්‍රතිඥාව. ඉතින් අපිට තේරුම් ගන්න බෑ කැබිනට් මණ්ඩලයට ඇයි මැතිවරණ කොමසාරිස්තුමාට දන්නලා තියෙන්නේ මේ පුහුණු වීම නතර කරන්නට කියලා. දැන් අපි ඔවුන්ගේ බැංකු ගිණුමට මාර්තු පළවෙනිදා සිට වැටුප් ගෙවන්න ඕනේ. මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොමිසමේ විද්වතුන් ගැඹුරෙන් කල්පනා කරලා සාධාරණ තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා නහන් කළා තියෙන්නේ මෙම අභ්‍යාස ලාමින් බඳවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදු කරන බවටද, මේට පෙර අවස්ථාවලදී මෙවැනි පත්වීම් ලබා දීම අත්හිටුව බවටද පැමිණිලි ලැබිලා තියෙනවා කියන. ඉතින් මීට පෙර තිබෙන තත්ත්වය වර්තමානයේක ආදේශ කිරීම සාධාරණ නැහැ. ඊළඟට මේ මැතිවරණ කාල පරිච්ඡේදයේ පෙර කරපු එක. පළවෙනි කැබිනට් රැස්වීමේදීම තමයි රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දිය යුතුයි කියන තීන්දුව ගත්තේ. දින 100ක් ඇතුළත මේ සියලුම කටයුතු සිදු කරලා තිබෙනවා. ඉතින් මීට වඩා වේගෙන් කටයුතු කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන මැතිවරණ කොමසාරිස්තුමා මේ පිළිබඳව එතුමාගේ සාධාරණ අවධානය යොමු කළා මේ උපාධිධාරී නංගිල මල්ලට අවස්ථාව ලබා දෙන කටයුතු කරයි කියලා. උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දුන්නේ ඡන්දයක් බලාපොරොත්තු වෙන් නොව තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පත්වීම් දීලා අවසානයි. අනිත් එක මේක ඡන්දයක් බලාගෙන දීපයක් නෙවෙයි. මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම කිව්වා සියලුම උපාධිධාරීන්ට. අනිත් එක මේක තෝරලා නෙවෙයි දුන්නේ. දුෂ්කම් ලැබපු සියලුම දෙනාට දුන්නා. ඒක පක්ෂයක් බැලුවේ නැහැ, ගමක් බැලුවේ නැහැ, කොහෙද කියලා බැලුවේ නැහැ. හැම දෙනාටම දුන්නා. ඒතකොට මේක දේශපාලනික අරමුණක් බලා කරගෙන නෙවෙයි මේක කරන්න ඕනේ. රැකියා දෙන්න එපා. කොමසාරිස්තුමා කියන එකේ තේරුම නේ. බඳ ගන්න එපා මේ අවස්ථාවේදී කිව්වනම් වෙනම දෙයක්. බඳා ගත්තයින් පස්සේ පුහුණුවක් දෙන්න පයි කියනකොට මට නම් ඒක කිසිම පදනමක් තේරෙන්නේ නැහැ. පුහුණුවක් කියන එක දේශපාලනික පුහුණුවක් නෙමෙයිනේ. ඒක පුහුණුවක්. එයාගේ රාජකාරියේ පුහුණුවක්. තේරුමක් නැහැ එහෙම කියන එකේ. මේ පුහුණු කිරීම නතර කරොත් එහෙම ඉතින් මුළු රාජ්‍ය සේවයේම පුහුණු වීම නතරන්නේ. අපි ඡන්දයක් හින්දා මාස ගානකට මේවා
පස්සට දාන්න තේරුමක් නැහැනේ. එයා කරන රාජකාරිය වෙනුවෙන් පුහුණුවක් ලබා දීමට, එයාට තේරුම් කළ දීමට. එහෙම නැතුව අපි එකපාරටම මේ උපාධිධාරීන්ට අරගෙන යම් කිසි තැනකට යවන්න බෑනේ. එයාට යම් කිසි පුහුණුවක් දෙන්න බෑ. ඒ පුහුණුව ලබා දීමට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මං හිතන්නේ ඒ කිසිම දේශපාලන බලපෑමක් තියෙනවා කියලා පුහුණුව. ස්වාධීන රූපවාහිනී සේවයේ මැදිරි සංකීර්ණය අති නවීන උපකරණ සහිතව සංවර්ධනය කොට නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිපුණා. තවත් කැබිනට් යෝජනා කිහිපයකටම අනුමැතිය ලැබී තිබෙනවා. ස්වාධීන රූපවාහිනියේ මැදිරි සංකීර්ණය නවීන උපකරණ සහිතව සංවර්ධනය කොට ඉහළ තත්ත්වයට ගෙන ඒම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. එනිසා ITN මැදිරි සංකීර්ණ අති නවීන මේ තාක්ෂණික උපකරණ සමග ඉදිරියේදී වඩා ඉහළ තලයකට සංවර්ධනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එළවලුවල සිල්ලර මිල රාජ්‍ය මාධ්‍ය හරහා දැනුම් දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මිල පිළිබඳ කෘතිම ලෙස අධික ලාභ ලැබීමේ ක්‍රියාවලියක් තියෙනවා කියන නිසා ආරක්ෂකයන් සහ බුද්ධිංශ විසින් සැලකිල්ලක් දක්වන ඉදිරි කාලය තුළ අපි ලෑස්ති තුලින් පැමිණෙන විශාල එළවලු තොග සාධාරණ මිලට අලෙවි කරන්න ලෑස්ති නම් තමන්ගේ ජංගම රිය මගින් ඒ සඳහා අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දීලා මේ කෘතිම ලෙස කරන මිල ඉහළ නැංවීම වළක්වන්නට මැදිහත් වෙන්න ඉතින් ඕනෑම ව්‍යාපාරිකයෙකුට භාණ්ඩ මිල අඩුවට විකිණීම සම්බන්ධයෙන් කවුරු හරි තර්ජනය කරනවා නම් වහාමේ පිළිබඳ දැනුම් දෙන්න. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා. නිබඳුම් කර වංචාවේදී අර්ජුන් මහේන්ද්‍රන් පැහැදිලිව කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ තමයි ඔහුට උපදෙස් දුන්නේ මේ සම්බන්ධයෙන් කියලා මේ ක්‍රියාත්මක වෙයි. අපිට පොඩි සැකයක් තියෙනවා මේ රජයේ රනිල් වික්‍රමසිංහව මිස් කරනවාද නැත්නම් මිස් වෙනවාද කියලා. නැත්නම් අපි තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා බොන්ඩ්ස් කියන ඒවට ජේමිස් බොන්ඩ් ඇන් බ්‍රුක් බොන්ඩ් විතරයි දන්නේ කියනකොට නෑ අපි බැඳුම් කර දන්නවා අය කිරිවිල්ල ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා සාක්ෂි දෙන්න ගිහිල්ලා මේ බැඳුම් කර මහබද්දවල් මහා බැංකුවේ මහා හොරකම කරපු අර්ජුන මහේන්ද්‍රට නෙමෙයි ජනාධිපති කොමිසම අවවාද කරලා තියෙන්නේ මට සාක්ෂි දෙන්න ගිහිල්ලා. ඒ නිසා එහෙම කවුරුවත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අපේ නැහැ. නීතිමය කරුණු වලට රජය මැදිහත් වෙන්නේ නැහැ. මහා මැතිවරණයටත් මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. හිග මුදල් කෝටි 2යි තව කෝටි 5ක් විතර අවශ්‍ය වෙනවා. මැතිවරණයට අභියෝගයක් නේද මෙවැනි තත්ත්වයක් තුළ මැතිවරණ පැවැත්වීම? කිසිම අභියෝගයක් නැහැ. වියදම් දැරීම සඳහා ඒකබද්ධ අරමුදලෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට බලයක් පවරලා තියෙනවා. ඒ බලය එතුමා ඉතාම සුමට ලෙස පාවිච්චි කළා. කොමසාරිස්තුමාට අවශ්‍ය සියලු මුදල් කිසිදු අවහිරතාවයකින් තොරව ලබා දෙයි. පරිසරයේ සුරැකෙන අයුරින් කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරත විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. රජයේ සහ පෞද්ගලික ඉඩම්වල කළුගල් කැණීමේ කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුගල් කැණීම් කර්මාන්තයට බලපත්‍ර ලබා දීම, බදු දීම සහ බදු අයකර ගැනීම්වලදී රේකී ක්‍රමවේදයක් සඳහා කමිටුවක් පත්කිරීමද මෙහිදී සිදු වුණා. අදාළ කමිටුවේ නිර්දේශ සති දෙකක් ඇතුළත බහර දෙන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. බලපත්‍ර ලබා ගැනීමේදී සහ බදු මුදල් ගෙවීමේදී රාජ්‍ය ආයතන රැසකට යා යුතු බැවින් විධිමත් බදු දීමේ සහ අයකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව කළුගල් කර්මාන්තයේ නිරතවන්නන් පෙන්වා දුන්නා. එම කරුණු සැලකිල්ලට ගනිමිනුයි ඉහත කමිටුව පත් කිරීමට පියවර ගැනුණේ. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පරිසරය සුරැකෙන අයුරින් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත විය යුතු බවයි. අක්‍රමවත් ආකාරයට එම කර්මාන්තයේ නිරත වීමෙන් ජලපෝෂිත ප්‍රදේශ විනාශ වීම සහ නායම් වලින් පාරිසරික වෙනස්කම් රැසකට බලපෑම ඇතිවන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. කළුගල් කර්මාන්තයේ මත පැනවෙන බදු මුදල් සමාලෝචනයට ලක් කළ යුතු බවත් කළුගල් මිල ඉහළ යාම ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඍජුව බලපාන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා මහබැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිපෙළින් 6.5% සහ 7.5% ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව අඛණ්ඩව පවත්වාගෙන යාමටද තීරණය කර ඇති බවයි මහබැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාකාරයේදී අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ.
Monetary Board, which met yesterday, decided to maintain the current accommodative monetary policy stance of the central bank. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ දැනට පවතින මට්ටමේ නොවෙනස් වූ පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළඳපොළෙහි මින්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවයන් මනාව සැලකිල්ලට ගනිමිනි මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන්නේ. මෙය උද්දමනයේ 1.4% අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමග අනුකූල වන අතර මධ්‍යකාලීන ආර්ථිකයට සිය ඉලක්කගත වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමත් සමග ගෝලීය ආර්ථික වර්ධනීය ඇතිවිය හැකි අස්ථාවරයන් හමු වී බොහෝ ආර්ථිකයන් වඩාත් ලිහිල් ප්‍රතිපත්ති සඳහා යොමු වෙමින් පවතිනවා. And we expect inflation to revert to 4-6% target range shortly. මෙහිදී අදහස් දැක්වූ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී නන්දලාල් මහතා ප්‍රකාශ කළේ මහබැංකු වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නිසි පියවර ගැනීමට කටයුතු කළ බවයි. Personal Commission of Inquiry report ආවට පස්සේ ඒකේ සාහිත පසු කරන පරීක්ෂණවල ලබාගත් තොරතුරු අනුව මහබැංකුවේ සම්බන්ධයෙන් යම්කිසි විනය ක්‍රියාමාර්ග බැංකුව ඇතුළත විනය ක්‍රියාමාර්ග රාශිය කරන් තියෙනවා. ඒ අනුව සේවකයන් කිහිප දෙනෙක් දැනට අර වැඩ තනංකම ලක් වෙලා තියෙනවා. ඊට අමතරව සේවයේ ඉන්න අය සම්බන්ධ විනය ක්‍රියාමාර්ග අරගෙන ඒව ක්‍රියාත්මකව යන ඉදිරියට. ද්‍රවිඩ ජාතික සංධානය තමන්ට අහිමි වී ගිය උතුරේ ඡන්ද පදනම යලි හිමි කර ගැනීම සඳහා රජයට එරෙහිව අභූත චෝදනා එල්ල කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිර් ප්‍රේමචන්ද මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. මාවේ සේනාධිරාජ මන්ත්‍රීතුමා පවසලා තිබුණා උතුරේ හමුදා පාලනයක් ගෙන යන්න උත්සාහ කරනවායි කියන කාරණේ. ඒ වගේම සිවිල් වැඩවලට හමුදාව යොදවනවායි කියන චෝදනා. උතුරේ පළාත් සභාවක් නැතුව තියෙන අවස්ථාවේදී මේ උත්සාහ කරන්නේ උතුරේ ජනතාව තුළ තමන්ට අහිමි වී ගිහිලා තිබෙනා වූ ඡන්දපදනම ශක්තිමත් කිරීම සඳහා අභූත චෝදනා එල්ල කිරීම. උතුරේ සිවිල් පාලනේ ඉතාම සාර්ථකව පවත්වාගෙන යන ආණ්ඩුකාරතුමියක් ඉන්නෝ. ඒ වගේම රජයේ කාර්යාල සියල්ල ක්‍රියාත්මක වෙනවා. කිසිදු ආකාරයක එහි වෙනසක් සිදු වෙලා නැහැ. ඉතාම පැහැදිලිව අපි සඳහන් කරනවා. ඊළඟට මේ රාජිත සිරන්න මැතිතුමා. එතුමා කියලා තිනවා ජනපති අන්තර බදු ගැහපු එක ඒගොල්ලෝ කළේ ජනතාවට සහනය දෙන්න. නමුත් අපි කරන්නේ ජනතාවට බදු ගහලා ධනපතින්ට සහනය දෙන එකයි කියලා. දැන් එතුමට මම මතක් කරන්න ඕනේ වැට් බදු පනවන වෙලාවේදී මෙරටේ සුළු ව්‍යාපාරිකයෝ පවා හන්දියක් ගන්න පාරට බැහැලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් රැල්ලක් ගියා මාස ගණනාවක්. ඒ වෙලාවේ වචනයක්වත් කතා කරලා නැත. එතකොට ඒ පාරට බැහැලා උද්ඝෝෂණය කරපු සුළු ව්‍යාපාරික ධනපතින්ද නැහැ. ජනාධිපතිතුමා බලයට ආවන් පස්සේ අපේ ආණ්ඩුව වැට් බද්ද අඩු කළා. ඒ වගේම උපයන විට ගෙවීමේ බද්ද අඩු කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. සජිත් ප්‍රේමදාස කණ්ඩායම කියනවා සමගි ජන බලවේගයේ තනියම යනවා. ඒ වගේම ඒගොල්ලෝ වර්ජනය කරනවා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. තවදුරටත් කියනවා රනිල් සහ අකිල තනතුරුලින් ඉවත් නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය නව සන්ධානය හවුල්කාරය කරගන්නේ නැහැ කියලා. ඉතින් මේ තරම් දුරට ඉරිතලලා කැඩිලා මේ ගිහිල්ලා තිනු බැරෑරුම් තනකට අද එක්සත් ජාතික පක්ෂය වැටිලා තිනු. වැලි තලප වෙල වැලි නැහැ. කිඹුලු බනිස් ගත්තොත් කිඹුල්ලු නැහැ. මාළු පාන් එකේ මාළු නැහැ. ඒ වගේ තමයි මේ සමගි පෙරමුණ තුල කිසිදු සමගියක් නැහැ. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ගන්න තියෙන්නේ දුරකතනේ. ඇයි මම මෙහෙම කියන්නේ? මොකද මේ දවස්වල වැඩිම ජනප්‍රියම ලකුණක් බවට පත් වුණානේ මේ දුරකතනේ රංජන් රාමනායක නිසා. ඒක නිසා සමගි පෙරමුණ කියලා ඉස්සරහ ගාගෙන පිටිපස්ස පැත්තේ අර බෑක් සයිඩ් එකේ රංජන් රාමනායක කියන විදියටම දුරකතනේ සඳහන් කරලා නම් කරොත් හොඳයි කියන එක තමයි මගේ මතය. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග කැලිෆෝනියාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. ඉතාලිය තුල මෙවන විට පුද්ගලයන් 3089 දෙනෙකු රෝගයට ගොදුරු වී සිටින අතර මරණ 107ක් වාර්තා වෙනවා. ඒ රට පාසල්ද වසාදමා තිබෙනවා. ඉතාලියේදී රෝගී වූ ශ්‍රී ලාංකික කාන්තාව මෙවන විට සුවය ලබමින් සිටින බවයි ඒ රට සිටින අපනියෝජිත ශ්‍රීමල් පතිරාජ පවසන්නේ. මේ වන විට ඉතාලිය තුළ කොරෝනා රෝගීන් 389 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා 109 දෙනෙක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ කොරෝනා රෝගී ශ්‍රී ලංකා සේවකයෝ. ඒ වගේම 104ක ප්‍රමාණයක් ඉතාලිය තුළ සේවය කරනවා. ඒ 104න් දැනට අපට වාර්තා වෙලා තිබෙන්නේ එක කාන්තාවකට පමණයි මේ කොරෝනා රෝගය වැළඳී තිබෙන්නේ. ඇය යහපත් මනා සෞඛ්‍යයෙන් පිළින බවයි රෝහල් ආරංචි මාර්ග අපි සමග සඳහන් කරේ. මම ශ්‍රීමල් පතිරාජ සුවද්දි රූපවාහිනියේ විශේෂ වාර්තාකරු ඉතාලියේ පාර්මා නගරයේ සිට.
දකුණු කොරියාවේද දිනින් දින COVID-19 වෛරසය ආසාදනීය වුවන් ඉහළ යමින් පවතිනවා. මේ අතර දකුණු කොරියාවේ පාසල් නිවාඩුව මාස 3ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. COVID-19 වෛරසය සඳහා ප්‍රතිදේහ එන්නතක් දකුණු කොරියාව සුවගෙන ඇති අතර එය තවදුරටත් වැඩි දියුණු කිරීම සිදුවනවා. දකුණු කොරියාවේ මේ වන විට පුද්ගලයන් 146,541 දෙනෙකු පරීක්ෂා කොට තිබෙනවා. ඉන් 6,088 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනීය වී ඇති බව සෞඛ්‍ය අංශ මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. අද පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව තමයි එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. කෙසේ වෙතත් දැඩි අවධානයට ලක් වී තිබෙන තේගු ප්‍රදේශයෙන් පමණක් මෙම වෛරසය ආසාදනීය වූ පුද්ගලයන් 4,500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයින් තවමත් ආරක්ෂිතව තම සේවා ස්ථානවල රැඳී සිටින බව තමයි සඳහන් කිරීමට අපට හැකියාව ලැබෙන්නේ. මේ වන විට ලෝපුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන් 95,650ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 3,303ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ 53,455 දෙනෙකු සුවය ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර වෛරසය පාලනය කිරීම සඳහා ඩොලර් බිලියන 8.5ක මුදලක් වෙන් කිරීමට ඇමරිකා රජය ක්‍රියා කළා. අදාළ මුදලින් කොටසක් ඇමරිකාවෙන් පිටත වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා යොදවනු ඇති. ඇමරිකාවේ ප්‍රාන්ත 14ක මේ වන විට COVID-19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එරටින් වෛරසය ආසාදනය වූ 130 දෙනෙකු පිළිබඳ වාර්තා වුණා. පුද්ගලයන් 11ක්ද මේ වන විට මියගොස් තිබෙනවා. ඉරානයේද COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අතර ගෙවී ගිය පැය 24ක කාලය තුළ මරණ 15ක් සහ නව ආසාදිතයින් 591 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉරානයේ පාසල් සහ විශ්වවිද්‍යාල මාර්තු 20 වනදා දක්වා වසාතැවීමටත් එරට බලධාරීන් කටයුතු කළා. මේ අතර වෛරසයට ගොදුරු වීමෙන් ඔස්ට්‍රේලියාවේ දෙවන පුද්ගල මරණයද අද වාර්තා වුණා. එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කළේ දකුණු කොරියාවෙන් හෝ ඉතාලියෙන් පැමිණෙන කිසිදු අයකු තම රටට ඇතුළු කර නොගන්නා බවයි. එසේම චීනය සහ ඉරානයටද එම තහනම පැනවෙනු ඇති. උද්ගතව ඇති තත්ත්වය හමුවේ මුදල් හුවමාරුවේදීද ප්‍රවේශම් වන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය දෙනුම් දෙන්නේ. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. රුපියල් කෝටි 600ක වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 600ක් දුරින් මුහුදේ සිදු කළ අතිසාර්ථක මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාපති වයිසත් පිරාල් පියල්ත සිල්වා මහතා සඳහන් කළේ. මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් සහ යාත්‍රා දිකෝවිට දීවරවරය වෙත අද පෙරවරුවේ වැගෙන ආවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කෙරුණා. බහුදින දීවර යාත්‍රා මුවාවෙන් මත්ද්‍රව්‍ය හුවමාරුව සිදු කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී සනාථ වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් හැකි වුණා. හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයකුත්, ඒ වගේම අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයකුත් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්න. මේදී විශේෂත්වයක් වන්නේ මේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය මේ ප්‍රථම වතාවට තමයි මෙවැනි ප්‍රමාණයක් අපි එකවර අත්අඩංගුවට ගත්තේ. ඉතින් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය මෙවැනි විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරගෙන නැහැ. පසුගිය මාස 14 තුළ හෙරොයින් නැමැති මත්ද්�‍රව්‍ය කිලෝග්‍රෑම් 1162ක්, ඒ වගේම විදේශ රටක සිට පැමිණෙන ගංජා නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න. යාත්‍රාවේ ඉඳලා සියලුම පුද්ගලයන් අපි 16 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා. අපි පැහැදිලිවම දන්නවා ඔවුන් විදේශිකයන් කියන එක. ඊට අමතරව මේ යාත්‍රා සඳහා ගොඩබිම සිට ගිය යාත්‍රාවත් අපි අත්අඩංගුවට අරන් තිනවා. ලංකාවේ යාත්‍රා මේ මත්ද්‍රව්‍ය ජාරමේ තියෙනවා ජාල තුනක්. එකක් තමයි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන ජාලය, දෙවෙනි එක අපේ ආසියානු කලාපයේ ක්‍රියාත්මක කරන ජාලය, තුන්වෙනි එක රට තුල ක්‍රියාත්මක කරන ජාලය. ඉතින් මේ ඉතා සාර්ථක මෙහෙම තුලින් අපිට පුළුවන් වුණා මේ ජාලයන් තුනේම යම් යම් කොටස් හඳුන ගන්න. ශ්‍රී ලංකා නායක හමුදාව ඉතා දක්ෂ ලෙස දෙවන යාත්‍රාව අතනන ගන්න ඔවුන්ගේ බුද්ධිආශ මෙහෙවල මේ ක්‍රියා කළා. ඉතින් ඒක අපි විශේෂයෙන් ගේ කලන්න ඕන. ඒ නිසා අපි මෙතනදී ඉදිරියේදී අපේ මෙහෙයුම් වලට මේ ආකාරයට කරගෙන යනවා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk